මහින්දගේ කෝටි ගණනකට උදිත් ලොකු බණ්ඩාර ගහපු ගේම ගැනයි දැන් අපි කියන්න යන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කලකට ඉහත කටයුතු කළ හීඩපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාරට එරෙහිව මූල්‍ය වංචා චෝදනාවක් ගැන පරීක්ෂණ සිදු කරන බව වාර්තා වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වැටුප් බැරවන රාජ්‍ය බැංකුවක බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී කෝටි 3හමාරක පමණ මුදලක් කාලයක් තිස්සේ කිසියෙකු විසින් වරින් වර රැගෙන තිබෙන බව හෙළිව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මතක ඇති කාලයක ATM යන්ත්‍රයකින් මුදල් ලබාගෙන නැති අතර මෙසේ රහස් පදය හා කාඩ් පත උපයෝගී කරගෙන මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇත්තේ වෙනත් කිසියෙකු නොව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කලකට ඉහත කටයුතු කළ හිඩෙපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර බවයි හෙළි වී තිබෙන්නේ. තම පුද්ගලික ගිණුමේ මුදල් භාවිතා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවසරයක් ලබා දී නැති අතරම සිය තනතුර හා බලය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසය දඩමීමා කරගෙන මෙම සියුම් වංචාව මොහු සිදු කර ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය ආරම්භන ලදී. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් මෙසේ වංචා කර ඇති බවයි හෙළි වෙන්නේ. ගිණුම පුද්ගලික ගිණුමක් වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා හැරෙන්නට වෙන කිසිවෙකුට ඒ ගැන සොයා බලන්නට හැකියාවක් නොතිබී ඇති අතර මෙම ප්‍රබාදය වාසියට හරවාගෙන මුදල් ලබාගෙන ඇතැයි හෙළි වී තිබෙනවා. ගිණුමට අදාළව නිකුත් කර තිබූ ATM කාඩ් පත මෑතක් වනතුරුත් උදිත් ලොකු බණ්ඩාර සතුව තිබී හමු වී තිබෙනවා. කොවිඩ් වැළඳී මියගිය හිටපු කථානායක වීචමූ ලොකු බණ්ඩාර මහතාගේ පුත් විජේසිංහ ජයවීර මුදියන්සීලාගේ උදිත් සංජය ලොකු බණ්ඩාර කාලයක් මෝඩ යකෙක් යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උදහසට බඳුන් වූ බව සමාජ මාධ්‍ය තුල ප්‍රකට වීඩියෝවක්ද තිබුණා. ඇතැම් වෙබ්බඩවි වාර්තා කර තිබුණේ ඔහු රාජපක්ෂ පවුලේ බිස්නස් ඩීල් කරුවෙක් බවයි. ඔහු මහින්දගේ ජනපතිවරණ පරාජයෙන් පසුවත් කලක් මහින්ද රාජපක්ෂ ළඟ වැඩ කළ නමුත් හිටිහැටියේම රාජපක්ෂ නිවස තහනම් කලාපයක් කර ඔහුව ඉවත් කර තිබුණා. ඊට හේතුව වූයේ මහින්ද රාජපක්ෂ හමුවට ආ ව්‍යාපාරිකයෙකු පිරිනැමූ සන්තෝෂම් මුදලක් ඔහු රහසේම ලබාගත් බව CCTV කැමරාවකින් අතටම හසුවීම නිසා බවට දේශපාලන වෙබ් අඩවියක් මගින් කරුණු හෙළි කර තිබුණා. හොඳයි ඉතින් කොහොම හරි ළඟින්ම ඉඳලා මේ විදිහට සැරටම අරින පුද්ගලයන් ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් ටිකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.